ආයුබෝවන් සුභ සන්ධ්‍යාවක්. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රි 7 ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම සාරංග පතිරණ. මම රෝෂණී විජේසූරිය මුලින්ම අවධානය දවසේ සිරස්තල වෙත. ජනාධිපතිවරණ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි. ගම්පහ දිස්ත්‍රික් සංධාන මන්ත්‍රී වසන්ත සේනානායක එක්සත් ජාතික පක්ෂයට එක් වෙයි. ඇමති මෛත්‍රීපාල විපක්ෂයට එක්වන්නේ දැයි මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශකගෙන් විමසයි. කටකතාය වෙනවා. අපේ ලක්කලාට ඒක කටකතා යථාර්ථයක් බවට පත් වෙනවා. ඉතින් ඒ ඔක්කොම බලගන්න ඉතින් මේ දවස් දෙක. රතනහිමි වැඩවසන සදහම් සෙවන ධර්මායතනයේ ඉල්ලා පිරිසක් විරෝධතාවක තමන් තවත් වරක් ජනාධිපති වරණයට තරඟ වැදීමට සූදානම් බව සඳහන් ප්‍රකාශ වෙට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු වේ අසන් තැබුවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඒ අනුව නාම යෝජනා කැඳවන දිනය සහ ජනාධිපති වරණය පැවැත්වෙන දිනය එකම ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවයි. තමන් තවත් වරක් ජනාධිපති වරණයට තරඟ වැදීමට සූදානම් බව සඳහන් ප්‍රකාශයට හෙවත් ස්වකීය අභිලාෂය ප්‍රකාශ කිරීමේ ගැසට් නිවේදනයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරු වේ අසන් තැබුවේ අරලියගහ මන්දිරයේදී. ඒසිය දෙවන දුර කාලයෙන් වසර 4ක් ගෙවුණු පසුවයි. මේ අවස්ථාවට සුසිල් ප්‍රේමජයන්ත හා මහින්ද සමරසිංහ යන අමාත්‍යවරුන් එක්ව සිටියා. අනතුරුව එම ප්‍රකාශය ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් යොමු කළේ රාජ්‍ය මුද්‍රණාලයාධිපති ලලිත් ද සිල්වා මහතා වෙතයි. ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රකාශනයක් අද දින පස්වරු 2:45ට පමණ අතිගරු ජනාධිපතිතුමාගේ ලේකම් ලලිත් වීරතුංග මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක මුද්‍රණය කර ප්‍රකාශයට පත් කරන්න කියලා රජයේ මුද්‍රණාධිපතිට බාර දුන්නා. ඒ අනුව එම ගැසට් පත්‍රය මේ අවස්ථාව වෙනුවට ප්‍රකාශනය කරලා මුද්‍රණය කරලා බෙදාහැර අවසන් කරලා තියෙනවා. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඒ අනුව නාම යෝජනා කැඳවන දිනය සහ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය එකම ගැසට් නිවේදනයකින් ප්‍රකාශයටපත් කිරීමට කටයුතු කරන බවයි. නාම යෝජනා බාර ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා නිවේදනයක් නිකුත් කර දිනේ ඉඳලා දින 16කට නොඅඩු සහ දින 21කට නොවැඩි දිනයකදී නාම යෝජනා බාර ගැනීම අවශ්‍යයි. ඒ වගේම නාම යෝජනා දිනේ ඉඳලා දින 28කට නොඅඩු සහ දින 42කට නොවැඩි කාල සීමාව තුළ ඡන්දය විසීම පවත්වන්නට ඕනේ. මේක සාමාන්‍ය විදිහට කිව්වොත් මැතිවරණ කොමසාරිස්වරයාගේ නිවේදනයේ ඉඳලා දින 45කට පස්සේ ඡන්දය තියන්න පුළුවන් බැලූ බැල්මට. නමුත් දින 65කට කලින් තියන්නට ඕනේ කියලා අපට ගණනය කරන්න පුළුවන්. ඡන්ද විමසීම තියන්නට බැහැ පොහොය දිනයක රජයේ නිවාඩු දිනයක හෝ ඉරිදා දිනයක. විශේෂයෙන්ම 15ක පොහොයකට පසු දින අපට ඡන්ද විසින් තැබීමේ හැකියාවක් නැහැ. ඒටත් පසු දිනත් අපි සාමාන්‍යයෙන් තියන්නේ නැහැ. අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා රජය හැර නොයන බව තමන්ට විශ්වාස බව අමාත්‍ය කෙහෙළිය රමුකල මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පැවති කැබිනට් තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්. අද පෙරවරුවේ කැබිනට් තීරණ දෙනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්ුණේ ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශයේදී. එහිදී මාධ්‍යවේදීන් අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විපක්ෂයට එක්වන්නේ දැයි අමාත්‍යවරයාගෙන් විමසුවා. මේ මැතිවරණයක් වෙලාදී වාක් ප්‍රචාරයක් යනවා, කටකතා යවෙනවා. අපේ ලක්කලාට ඒක කටකතා යථාර්ථයක් බවට පත් වෙනවා. ඉතින් ඒ ඔක්කොම බලාගත්තා කියන්නේ ඉතින් මේ දවස් දෙක. එතකොට ඒ කියන්නේ ඔබතුමා කියන්නේ නැහැ අමාත්‍යපාල සිරිසේන එතුමා යන්නේ නැහැ කියලා. නැහැ, එතුමා යන්නේ නැහැ කියන එක මගේ විශ්වාසයක් තියෙනවා. ඔබතුමා අහන්නේ ඒක දෙමේ නේ. එතුමා කිව්වයි කියලා දෙයක් මම දන්නේ නැහැ. එතුමා එහෙම කියලා තියෙනවද කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. හැබැයි මේ හැමතැනම මේ කටකතා යනවා. ඉතින් ඒක එක්ක යනවා. අර අතුරුලිය ආමුදුරු කියන්නේ 5ද 10ද 15ද කියලා. සරි. ඔයා නැතු එයා යුකේ. No, my office is upstairs. අර තුමා ඊයේ කැපිටල් ෆන්ඩල සාකච්ඡාවේදී අන්තිපාර සිසේන අවස්තුමාට කැබිනට් මණ්ඩලයේ එහෙම දේවල් සාකච්ඡා කරන්නේ නැහැ.
නැහැ සෙන්ට්‍රල් කමිටියේ සාකච්ඡාවක් අගමැතිවරයා පත් කිරීමේ පූර්ණයිතිය තියෙන ජනාධිපතිතුමාට සපාලන මාධ්‍යපාලසේ නම තමයි සෙන්ට්‍රල් කමිටියේ විදිහටම නෑනේ ආවා ඔව් දෙකටම දෙකටම ආවා එතෙන්දී තමයි කමිටිස් වගේක් පත් කරා ඒ වේ පෙලක් ඒ වේ එතුමා තමයි සභාපතිත්වයේ දරුවේ ආන්නේ කිසිම ඇමති කෙනෙක් යන්නේ නැහැ කියන ප්‍රකාශය ඔබතුමන් කියන්න පුළුවන්ද රටේ තීරණාත්මක ප්‍රතිවර්ණයක් කරනකොට මේ ඉතිහාසයක්ම තියෙනවා මේ රටේ 1948 ඉඳන් මේ එහාට මෙහාට යෑම තියෙනවා මේ විශ්වාසයක් නැහැ තාම නෑ අපිට විශ්වාසයක් තියෙනවා හැබැයි මේ විශ්වාසය තුල ඉඳගෙනත් ඔය කියන අය පළක් වෙලාට මේ ගියා ඉන්නවා ඉතින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද එක්සත් ජාතික පක්ෂයේ එක් වුණා පසුගිය මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීරිගම ආසන සංවිධායකවරයායි වසන්ත සේනානායක මහතා ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ මීමුණුපුරෙක් වසන්ත සේනානායක මහතා අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ වූ සිරිකොතර පැමිණ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වුණා එහිදී ඔහු තමන්ගත් තීරණය මෙලෙස මාධ්‍යයට ප්‍රකාශ කළා මේ අවස්ථාවේදී ජනාධිපතිවරණයක් ප්‍රකාශිත මේ මොහොතේ මම තීරණයක් අරගෙන තියෙනවා රට වෙනුවෙන් සියලු පක්ෂ වෙනුවෙන් ජාතික සියලු දෙනාටම පොදු අපේක්ෂකයක ඉදිරිපත් වන මේ අවස්ථාවේ UNP ශ්‍රී ලංකා සහ හැම පක්ෂයටම පොදු අපේක්ෂකයක ඉදිරිපත් වන මේ අවස්ථාවේදී ඒ අපේක්ෂකයාට මගේ පූර්ණ සහයෝගය පළ කරන්න. ඒ අපේක්ෂකයා කවුද කියලා ඔබ හෙට දින වෙනකොට මං හිතන්නේ ඔබ සිළු දිනාට දැනගන්න ලැබෙනවා. මම දන්නවා ඒ තුනට මේ වෙලාවේ අපි ප්‍රකාශ කරන්න මම හිතන්නේ සුදුසු නැහැ. මුළු රටටම පෙළ ගැහෙන්න පුළුවන් ඒ නායකයා පිටිපස්සේ පෙළ ගැහෙන්න පුළුවන් නායකයෙක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේ තීරණය මට ගන්නට සිද්ධ වුණේ කිසිම කෙනෙකුට වෛරයක් පිරිමහ ගන්නවත් වෙනත් එහෙම ප්‍රශ්නයක් නිසා නෙමෙයි. අපිට තීරණයක් ගන්නට සිද්ධ වුණා මේ රට ගැන හිතලා. ඉතින් ඒ ගත්ත තීරණේ किसीम पुद्गलेकुट एरहि तीरणयक वत् किसीम पौलकट एरहिव तीरणयक नेवे मे तीरणे गत्ते तरमक अमारुवे अद मूल्य गणुदेनु आंडुवे रजे सिद्ध वेनवा पार्लिमेंतु दन्नी नेहि पोदु महा जनतावट ए गैन विस्तर सोया बलन्न अवकाशयक नेहि इदिन मे तत्त्वे उड अपि विश्वास करनवा विनिविद भावय අනිවාර්යයෙන්ම තිබිය යුතුයි යහපාලනයක් රටක ඇති වෙන්න නම් ඒ යහපාලනය නොමැතිනම් අපිට ඒ ස්ථානයේ තවදුරටත් රැඳී සිටින්න අමාරුයි ඒ වගේම ස්වාධීනව තිබිය යුතු ආයතන අධිකරණය පොලිසිය මේ සියල්ලක්ම දේශපාලන ඇඟිලි ගැහිම් වලට බලපෑම් වලට සහ තර්ජන ගර්ජන වලට නිතරම එල්ල වෙනවා මේ తత్వෙ උඩ අපිට මේ රටේ ජනතාවගේ ස්වාධීනත්වයවත් ස්ථාපිත කරන්නට බෑ. ඔබතුමා අපි කියලා පාවිච්චි කරේ තවත් පිරිසක් ඉන්නවද ඔබතුමාත් සමගින්? මේ නෑ තවත් පිරිසක් ඉන්නව අනිවාර්යෙන්ම. පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් වැඩවසන සදහම් සෙවන ධර්මායතනයේ පිහිටි භූමියේ යලි පවරා දෙන්නේ ඉල්ලා පිරිසක් අද උද්ඝෝෂණයක නිරත වුණා. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන්ට සංදේශයක්ද ප්‍රදේශවාසීන් බහර දී ඇති බවයි. රාජගිරිය ඔබේ සිකරපුර නානායක්කාර මාවත ප්‍රදේශයේ ජනතාව මෙම උද්ඝෝෂණයට එක්ව සිටියා. ඔවුන් ඔබේ සිකරපුර සිට පාගමනින් පැමිණියේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභා පරිශ්‍රයේ වෙතයි. तम इले मेतु संदेशया प्रदेशवासी नगराधिपति जनक रणवक महतावेत भार दुन्ना विमसी कैबिनेट तीरण दलुंदी में प्रवृत्ति साकाचा वेदी द विमसी माकला
මොනවද මේ කියන්නේ ඕක නතර කරන්න කියොත් කියයි කතාවේ භාෂණයේ මේ නිදහස නැහැ කියලා ඒකව පන්සලට හානියක් වෙන්න දෙන්නේ නැහැ උන්වංශයේ හැටියට ඒක සංගස්සතු දේපල කියන එකයි කියන්නේ මෙයා සිවුර දාගෙන හිටියට මෙයා මේ ඉඩම් අරන් මේවා අරන් පක්ක ඩිකම් කරපු මිනිස්සෙක් මේ සිවුරක් දාගෙන එකෙන් ගන්නවා කියලා කාරු හරි අසාධාරණ විදිහට උන්වංශයට එහෙම කියන්න පුළුවන් මම අසාධාරණ විදිහට උන්වංශයට එහෙම කියන්න පුළුවන් රාජගිරිය ගෝතමී පාරේ සදහම් සෙවන ධර්මායතනයේ පිහිටි අක්කර 3000ක් පමණ වන මෙම ඉඩම කෝට්ටේ මහනගර සභාව අපද්‍රව්‍ය බැහැර කළ ඉඩමක්. භික්ෂුන් වහන්සේ දස නමක් සදහම් සෙවන ජාත්‍යන්තර පෞද්ගල තොරතුරු සහ පර්යේෂණ ආයතනයේ වැඩවාසය කරනවා. මා වැඩවසන භූමිය මීට අවුරුදු 7කට පමණ කලින් සංඝසතු දේපොළක් හැටියට මහා සංඝයා වහන්සේට පූජා කරපු භූමියක්. එම භූමිය කිසි කෙනෙකුට වරා ගන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. මේ පූජාව සාසනයට කිරීම වෙනුවෙන් සඳාන රජයට පෙනී ඉන්න ඕන කියලා කිසිම වගන්තියක් සඳහන් කළ නැහැ. ඒ නිසා මේක පූජා කළ තියෙන වෙනම සාසනික කාර්යයකට. මෙතනින් කරන සේවය ගැන මුළු රටම දන්නවා. මේ සියල්ලම ආණ්ඩුවේ ක්‍රියාකාරකම්. ඊට ප්‍රධාන හේතුව තමයි වංචාවට දූෂණයට හොරකමට එරෙහිව අධිකරණයේ ස්වාධීනත්වයේ වෙනුවෙන් ජනතාවගේ නිදහස වෙනුවෙන් අපි නගපු හඬට එරෙහිව හිරිහැර කිරීමක් හැටත මම මේක දකින්නේ. ඉතින් මම මේ කිසිම දෙයකින් මම බය වෙන්නේ නැහැ, යටත් වෙන්නේත් නැහැ. මම මරණානුසති භාවනා වඩන කෙනෙක්. මම මරණයට කොහොමවත් බය වෙන්නේ නැහැ. මම හිතන්නේ මට තියෙන එකම ආරක්ෂාව මහජනයාගේ ආරක්ෂාව, ජනතාවගේ ආරක්ෂාව හොඳටම ප්‍රමාණවත්. අමාත්‍ය දුරේ නිවතු ජාතික හෙළුවරමේ පක්ෂයේ මහලේකම් පාටලි චම්පික රණවක මහතා ඇතුළු නියුතින් පිරිසක් අද පෙරවරුවේ මල්වතු හා අස්ගිරි මානාහිමිරුන් බැහැදුටුවා. එදී පාටලි චම්පික මහතා පැවසුවේ ඉදිරියේදී නව ජාතික ව්‍යාපාරයක් රට තුළ නිර්මාණය කරන බවයි. ජාතික හෙළුවරමේ නියෝජිතයන් පිරිස අද පෙරවරුවේ ප්‍රථමයෙන් ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගත්තා. අනතුරුව මහා සංඝරත්නයේ ප්‍රමුඛ හෙළුවරමේ සමාජිකයන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදැකීමට පැමිණියා. එහිදී පාටලි චම්පික රණවක මහතා අමාත්‍ය දොරවලින් හෙළුවරමේ පක්ෂයේ නියෝජිතයන් ඉවත් වීමට ගත් තීරණ සම්බන්ධයෙන් මහනාහිමියන් දැනුවත් කළා. අපේ ජනාධිපතිතුමාට මේ රජයට ලැබිච්ච 3-2 බලයෙන් අපි මුකුත් වැඩක් කරන්නේ නැහැ. දැන් අවුරුදු 4ක් රටට ඉදිරිපත්. ඉතින් විදාගේ ජනාධිපති ධුරේ අහෝසි කිරීමේ රටේ ඒකාග්‍රතාවයට සමාජ විද්‍යා ආජාතික ආරක්ෂාව තදින් කියන එක අපිට හැඟෙනවා. ඉන්ස අපි කියන්නේ සම්පූර්ණයෙන් අහෝසි කරන්න කියලා. නමුත් මේ අත්නෝමතික බලතලවත් පාලනය කරන්න කියලා අපි කියන්නේ. ඉතින්න්ට ඉදිරිපත් අපි මේක ගැන සාකච්ඡාවට තවත් ජනාධිපතිවරණයට යන කලින් මේක ප්‍රායෝගිකවම කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මොකද ප්‍රතිපත්තියකට එකන වෙලා වැඩක් නැහැ. දැන් අපි දෙවතාවක් කරලා තියෙනවා. වංචා දූෂණ වලින් තොරව අමාත්‍යංශ කරන්න බෑ කියලා නේ, හොරගන්න කර කර දෙවයි කියලා. ඉතින් අපි ඒක කරලා පෙන්නුවා ප්‍රායෝගිකව. ඕවා හොඳටම කරන්න කියනම විරෝධතා වැඩි වෙනවනේ අපේ මොහොතනකම. ඊට පස්සේ මේක බලපෑම් කරනවා. අනතුරුව ජාතික හෙළුවරමේ පක්ෂයේ නියෝජිතයන් පිරිස අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්කිත මහනාහිමියන් බැහැදුටුවා. කෙසේ වෙතත් අස්ගිරි මහනාහිමියන්ගේ ඉල්ලීම මත මෙම අවස්ථාව මාධ්‍යට විවෘත වූයේ නැහැ. පසුව ජාතික හෙළුවරමේ නියෝජිතයන් මහනුවර ගැටඹේ රාජෝපවනාරාමේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරි විමල හිමියන් මුණගැසී සාකච්ඡා පැවැත්තුවා. දැන් තියෙන හැටියට මේ විදායකයේ ඉවත් කරන්න හරි මේ රටේ මොන වැඩක් කරන්න හරි මේ ආණ්ඩුව විතරයි පොඩ්ඩක්. ඒක දුක 3-2 බලයක් තියෙන මේ ආණ්ඩුව. මේ 3-2 බලය ගන්න එක ලේසි වැඩක් නෙවෙයි. අනිත් එක මෙයන් කියනකොට අතුස්සනක් ඉන්නවා. මේ හොදක් කළත් ඒකට එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාටලි චම්පික රණවක මහතා රටට අවශ්‍ය කරන යහපාලනය ඉදිරියට ගෙනියන්න අපි කටයුතු කරනවා. එතෙන්දී අපිට නොඑක් බාධා එල්ල වෙන්න පුළුවන්, චෝදනා එල්ල වෙන්න පුළුවන්, ඒ වගේම ගල්මුල් ප්‍රහාර එල්ල වෙන්න පුළුවන්, හිරගෙවල් එල්ල වෙන්න පුළුවන්, මරණය වුණත් සිද්ධ වෙන්න පුළුවන්. මේ ධන බලයට, මැර බලයට කිසිවකට අපි යට නොවි මේ ගමන යනවා. අනතුරුව ජාතික හෙළවරුමේ නියෝජිතයන් පිරිස මහනුවර නගරයේදී ජනතාව දැනුවත් කිරීමේ අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනකටද එක් වුණා. ආණ්ඩුව මෙච්චර පොදු අපේක්ෂකයා ගැන හොයන්නේ ඇයි කියලා අජිත් මාන්නපිරම මන්ත්‍රීතුමා කියනවා. ඒ මොකද කියලා දැනගනිමු. රටවට කර බැඳත් කටවට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මේ මහා මුරුගසං වරු
සංගස්සාවට රජයට තිබුණු එකම කුඩය තමයි ජාතික හෙළවරුමය. අද හෙළවරුමයයි පොදි බැඳගෙන රජයෙන් එළියට ඇවිල්ලා. නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය යම්කිසි ජනතාවට සුභවාදී ක්‍රියාදාමයක් ගන්නවා නම් ඒකට පක්ෂව ක්‍රියා කරනවා. සුභවාදී නෙවෙයි නම් අපි ඒකට විරුද්ධව ක්‍රියා කරනවා. ඉතින් ඒක නිසා දේශපාලන පක්ෂවල එක එක අදහස් තියෙනවා. ඒ ඔක්කොම මේක අස්සේ ප්‍රතිපත්ති හදන්න ගියොත් මතභේද ඇතුළේ මේක හදාගන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි මේ සීමිත න්‍යාය පත්‍රයට එමු. අර සාකච්ඡා මේ සාකච්ඡා කරනවා හරියට. හැබැයි මේ පොදු අපේක්ෂකයා බාලගිරි දෝෂේ වගේ. අද නෙමෙයි හෙට අද නෙමෙයි හෙට ඉතින් මම ජනතාව මහා කුතුහලකින් ඉන්නේ. දැන් මුන් ඉර වෙලා ඉන්නේ. දැන් මොකයි හිතන්නේ? චන්ද්‍රිකායේද? කරුවේද? සජිත්තේද? පිටින් එකෙක්ද? උඩින් එකෙක්ද? යටින් එකෙක්ද? දැන් බොරුවට කියනවා අපිට පොදු අපේක්ෂක නැහැ. දැන් පොදු අපේක්ෂකෙක් හොයාගන්නත් නැහනේ. එක එක්කෙනාගේ නම් කියනවා. ඔක්කොම කියනවා නැහැ නැහැ මම එන්නේ නැහැ. සරත් පොන්සේක මහත්තයා කියනවා එන්නේ නැහැ. එතකොට මාදුළුවාවේ සෝමිතාහාමුදුරුවොත් එන්නේ නැහැ. මේ කවුද දැන් ඉදිරිපත් කරන්නේ? අපි එවන්නම් නියම කිරිටොයියෙක්. ආණ්ඩුවේ විකට් ගලෝල යන්න එවන්නම්. මේ ආදරේට දිනවන්න දාණ්ඩු පොදු අපේක්ෂක කවුද කියලා හොයන්නේ? නැහැ. මඩේ එකතු කරන්න. මම කල්පනා කරා මේ කොළපාට ටී-ෂර්ට් එක ඇඳගෙන අපේ සම්මාන කාර්යාලය විවෘත කරන්න ගියොත් මොකද වෙන්නේ? කොහොම බ්‍රේකින් නිවුස් එකක් දෙනවා. දලසලහ පෙරම ඊළඟ පොදු අපේක්ෂකයා කියලා. ඒ තරම් අහේනියක් තියෙන්නේ. ඉතින් ඔය එකක්වත් නෙමෙයි. ආණ්ඩුවට හොඳට ඕන අපේ කවුද කියලා දරගන්න. අපේ අත් සමහර අය කියන කෝ තාම බරක් කුයිනේ කිව්වේ නැද්ද කියලා. එහෙම කියනවාද? පොදු අපේක්ෂකයා කියපුවා මේක හිරුවක් වෙලා. පොදු අපේක්ෂකයයි පොදු සුසාන භූමියයි පොදු ඇසිරිලියයි ඔක්කොම එක ගන්න වැඩලා තියෙනවා. ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසන ලද මතය කතානායකවරයා වෙත ලැබීමට සලස්වන්නයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා අද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නිමල් සිරිපාද සිල්වා මහතාට පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා. එම තොරතුරු සමගින් මැති සභයේ විශේෂාංගය දැන් අද සන්තෝෂ වෙනවා අපේ සභානායකතුමා මේ සභාවේ ඉන්න එක ගැන. සුප්‍රීම් උසාවියේ නඩුකාරය 10 දෙනාගේ තීන්දුව මෙතුමා සභාවේ නැගිටලා කියෙව්වා. කොළේකුත් අතේ තිබුණා. ඇයි මේ මතය මොකද්ද කියන එක මේ සභාගත කරන්නේ නැත්තේ? තමුන්නාන්සේ වුණත් මෙතුමානේ මේක ගෙනත් දෙන්න ඕනේ. එතුමානේ මේ සභාවේ ප්‍රකාශනය කෙරුවේ ජනාධිපතිතුමාට තුන්වරක් ඉල්ලන්න ඕනේ කියලා. අපි ඉතින් හැමදාම බලන් ඉන්නවා. ඔබතුමා අද තමයි ආවේ. මම හරි සන්තෝෂ වෙනවා. එතුමා කියනවා මම හිටියේ නෑ කියලා. මම දින ගණනාවක් මෙහි හිටියා. දවස්වල් දෙකක් මම හරි දැන් දැන් ඉන්නවනේ එතුමාත් නීතිඥයෙක්. එතුමා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කරන්න ඕන. ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නට පුළුවන් අවස්ථාවල් තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසුවාම ශ්‍රේෂ්ඨාධිකරණයේ බැඳී සිටින්නේ ඒ මතය ජනාධිපතිතුමාට දන්වන්න, පාර්ලිමේන්තුවට දන්වන්නට නෙවෙයි. මම නඩු තීන්දුවක් ගෙනලා කිව්වේ නෑ. මම කියා සිටියේ ජනාධිපතිතුමාට තුන්වැනි වරට මේ මැතිවරණයට ඉදිරිපත් වීමට නීතිමය බාධකයක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ එතුමාට දන්වලා තියෙනවා. ඒ දැන්වීම හංගගෙන ඉඳ අපිට වමනාවක් නැහැ. ඔබතුමාලාගේ සැක දුරු කිරීමට ඒ කරපු එක වැරද්දක්ද? ඒක නොකිය හිටියනම් අපි අහන්නේ නැහැ. දැන් සැකයක් තියෙනවා මතයක් ඉදිරිපත් කළාද නැද්ද කියලා. ඒකයි මේ අහන්නේ. මොනවද ඒක දෙන්න හේතුවත් අපි ඉගෙන ගන්න ආසයි. සමහර අයට තියෙනවා මානසික රෝග. ඒ නෑ ඔබතුමාට නෙමෙයි මං කියන්නේ. මම සෞඛ්‍ය අමාත්‍යවරයා වසිනු දන්නවා සමහර අය හේතුවක් නැතුව බොහෝ දේවල් ගැන සැක උපදවනවා. ඒක එක්තරා ආකාරයක මානසික රෝගයක්. සෞඛ්‍ය අමාත්‍යතුමා මේ දවස්වල හොයාගන්න බෑ. අපි දන්නේ නැහැ එතුමාට මක් වෙලාද කියලා. මට ඒතරත් සැකයක් තියෙනවා. ගැසට් එක බරක් වුණේ ඒකද? එහෙම නැත්නම් වෙන මොකක් හරි හේතුවක් තියෙනවද කියන එක මම මේ තමුන්නාන්සේට කියන්නේ. කරුණා කරලා අපිට ඒ කොලේ ගෙනත් දෙන්න. තමුන්නාන්සේ ඔය ෆයිල් එකේ ගහගෙන ඉන්න එපා. කතානායකතුමාට දෙන්න. මං ඉල්ලීමක් කරනවා කරු කතානායකතුමනේ ඔබතුමාගේ සහෝදරයාගේ අතේ සහෝදර මේ දවසල මට හමු වෙන්නේ නැහැ ඉතින් ඉල්ල ගන්න විදියට. අතුරුදන්ව සිටින රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් කොට්ටාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ක්‍රියාත්මකයි. රාජගිරිය හේවා විතරණ මහාවිද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය ඊයේ දින විවෘත කිරීමට නියමිතව තිබූ බැවින් විදුහල්පති එන්.එන්. චිත්‍රපාල මහතා පෙරේදා රාත්‍රිය දක්වා පාසලේ රැඳී සිට තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ පෙරවරුවේ විදුහල්පතිවරයා කොට්ටාව මාලපාල ප්‍රදේශයේ පිහිටි නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ නිවසට ගොස් ඇති බවයි. එහිදී නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ යතුරු සියල්ල බාර දී ඇති විදුහල්පතිවරයා තමන් පාසලට පැමිණීමට තරමක් ප්‍රමාද වන බව පවසා තිබෙනවා.
සැලසුම් කර තිබූ පරිදි මහින්දෝදිය තාක්ෂණ විද්‍යාගාරය ඊයේ පස්තරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණු අතර ඊට විදුහල්පතිවරයා සහභාගී වී සිටියේ නැහැ. විදුහල්පතිවරයා පදිංචිව සිටියේ කොට්ටාව මාළමේ ප්‍රදේශයේ පිහිටි වැඩිමහල් සොහොයුරු එන්.එන්. ප්‍රේමසිරි මහතාගේ නිවසේයි. තම සහෝදරයා ඊයේ පස්තරුවේ විදුහලේදී හෝ නිවසේදී දක්නට නොලැබීම හේතුවෙන් තමන් පොලිසියට පැමිණිලක් කළ බව ප්‍රේමසිරි මහතා සඳහන් කළා. ගෙදරින් ගිහිලා තියෙනවා වයිස් ප්‍රින්සිපල්ට යතුරු දෙන්න. එයාට කියලා තිනවා මං ලේසර් එක දාගෙන යුනිෆෝම් දාගෙන එනවා. එතකන් ඔෆිස් එක කරලා දෙන්න PhD එකට මේ චෙක් කරන්න. ඒ කියපු අවසාන මොහොතින් තමයි මෙයා අතුරු දහන් වෙලා තියෙන්නේ. අන්තිමට නියෝජිතව ගත්තම කතා කරලා තියෙනවා. මගේ නෝනා හයාමාරට ගෙදර ඉඳි බැස්සා. එතකොට හයාමාරට කියලා තිනවා අක්කේ මං මේ යතුරු දෙල එනවා කියලා. එහෙම සාමාන්‍ය විදියටම බයිසිකලෙන් ගිහිල්ලා තියෙනවා. සම්පූර්ණ සේවයට කැපිච්ච මිනිස්සෙක්. මං ඉල්ලන්නේ මහජනයාගෙන් මගේ මල්ලි හොයලා දෙන්න. අවිවාහකයෙකු වන 46 හැවිරිදී එන්.එන්. චිත්‍රපාල මහතා රාජගිරිය හෙවා විතරණ මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස පත්වැත්තේ මීට වසර එකමාරකට පමණ පෙරයි. ඔහුගේ අතුරුදන් වීම පිළිබඳව විද්‍යාලයේ මව්පියන් පසුවන්නේ දැඩි කනස්සල්ලෙන්. අපිට ගොඩක් උදව් කරලා තියෙනවා, ඉස්කෝලේට වැඩ කරලා තියෙනවා. හොයලා දෙන්න කියලා තමයි කියන්නේ. ඒ වගේ සර් කෙනෙක් ලැබෙන්නේ නැහැ. ඉච්චරයි කියන්නේ ඒ තරම් හොඳයි. පුදුම කැපවීමක් තියෙන්නේ. ප්‍රින්සිපල් සර් අපිට ලබා දෙන්න තමයි මම කියන්නේ. මොකද ඒ වගේ කෙනෙක් අපිට හොයා ගන්න නැහැ මේ ඉස්කෝලේ වෙනුවෙන්. එයා සෑහෙන දේවල් අපිට කරලා තියෙනවා. අපිට මහන්සි වෙලා තියෙනවා. එයා ගොඩක් හොඳ කෙනෙක්. ඇත්තටම හරිම දුකයි අපිට අපේ දරුවෝ වෙනුවෙන් අපිට අපේ සර්ව හොයලා දෙන්න. විදුහල්පතිවරයා අනතුරකට මුහුණ පායද්දී සොයා බැලීම සඳහා පොලිසිය කොළඹහා එයවට රෝහලවල සොයා බැලීමක්ද කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ හෝ විදේශගත වැද්දයන් පිළිබඳව සොයා බැලීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. රටවටා හිරු. දිවිනගුම ප්‍රතිලාභීන් පිරිසකට දීමනා පිරිනැමීම වෙනුවෙන් අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙන් බිබිල රතුගල ගල්ගමුවේදී පැවති උත්සවයකදී ප්‍රදේශයේ ජනතාව මුහුණ දී සිටින විදුලි ගැටලුවක් සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. පවිත්‍ර දේවි නෝන අපට දෙනවා කිව්වනේ මොනවද? ලයිට් ගන්ඩ ණය ආදායයක්ද? ණයක් නේ. ණය බිලෙන් කපන්න මෙන්න විදුලි බල මණ්ඩලයට ගියා. දෙනවා කිව්වා, තාම දීලා නැහැ. ඒ ෆෝම් ටිකත් අයින් කරලා. ඒක නිසා මේ පවිත්‍ර දේවි නෝනාගේ දැන ගැනීම සඳහා පමණයි මේක කියන්නේ. කරුණාකරලා මේ ණය ෆෝම් ටිකයි ණය ටිකයි දෙන්න ලැහැත්ති කරන්න. මේ විදුලි ගන්න විදියක් නැතුව මිනිස්සු මේක ජනාපතිතුමාගේ නියෝගය. මං මේ බිල්බල අමාත්‍යාංශයටත් ගිහින් නෑ, මේ කොළඹ මේ වත්‍යාගේ ඇමිතුමීට නොයි අපි කියලා ආවා. මේ ගිහින් ඉතින් තවම ඉතින් ඒක පරක්කු නෑ, බොරු කියන්නේ නෑ. එතුමී අර වෙලා තියෙන්නේ එතුමීට අමතක වෙලා වෙන්න ඇති. හැබැයි එතුමී එහෙම කතා කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හොබවන පාලින්ද නුවර ප්‍රාදේශීය සභාවේ 2015 සඳහා වන අයවැය වාර්තාව අද පරාජයට පත් වුණා. අයවැයට පක්ෂව සභාපතිවරයා ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව උපසභාපතිවරයා හා තවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් 8 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළා. තවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 2 දෙනෙකු අයවැය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. දැන් ලෝ වටාහිරෝ 1976න් පසු වාර්තා වූ ප්‍රබලම හිමිපතනයේ මේ දිනවල ඇමරිකාවේ ප්‍රාන්ත 50කට බලපා තිබෙනවා. ඉන් මේවන විට මියගොස් ඇති සංඛ්‍යාව 7ක්. ඇතැම් ප්‍රදේශවල හිමිපතනයේ අඩි 3ක් ඉක්මවා තිබූ බව වාර්තා වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සිදු කිරීමට සැරසෙන විමර්ශනයකට එරෙහිව නෂ්ටික අතදා බැලීමක් සිදු කරන බවට උතුරු කොරියාව අනතුරු අඟවනවා. උතුරු කොරියාව තුල සිදුවන බවට සැක කෙරෙන මානව හිමිකම් කඩකිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය පසුගිය අඟහරුවාදා යෝජනාවක් සම්මත කළා. මීට පෙර 2006, 2009 සහ 2013 යන වසරවලදී උතුරු කොරියාව විසින් නෂ්ටික අතදා බැලීම්වල නිරතව තිබෙනවා. දැන් ක්‍රීඩාතරතුරු. සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ලෙස පෙරමුණ ගන්නට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දෙරට අතර පැවති 3-1 එක්දින තරගය ලකුණු 73කින් ජය ගනිමින් කැන්බරාහි පැවති මේ තරගයේ ඒකාසිය වාසිය දින ඔස්ට්‍රේලියානුවන් පළමුවෙන් පන්දුර පහර දුන්නා. ඔවුන් නියමිත පන්දු අර 50 තුල කඩුලු පහක් දැවී ලකුණු 329ක් රැස් කළා. ඔස්ට්‍රේලියානු මුල් පෙළපිතිකරුවන් සියලු දෙනාම පහේ ලකුණු 4ට පැමිණීම කැපී පෙනුණා. එරන් ෆින්ෂ් 4.9ක් සහ 6.3ක් සමගින් ලකුණු 109ක් ලබා ගත්තා. ඔහු ඊයේ වාර්තා කළේ 105 වන එක්දින ශතකය. ඩෙවිඩ් වෝනර් 4.6ක් සහ 6.2ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 53ක්. ෂෙන් වොට්සන් ලකුණු 40යි.
වේගවත් ඉනිම ක්‍රීඩා කළ ස්ටිවර්ඩ් ස්මිත් පන්දු 55 කදී නොදිවි ලකුණු 73ක් රැස් කළා. ඒ හතරේ පහර 8ක් ද සමගින් පන්දු යැවීමේදී මොනි මොකල් කඩළු දෙකක් බිඳ හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට හෂිම් මම්ලා සහ ක්වින්ටන් ඩීකොක් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 108ක් එක් කළා. අම්ලා ලකුණු 102යි. ඔහු ඊයේ වර්තා කළේ 113 එක් දින ශතකය. අඩුම තරඟ සංඛ්‍යාවකදී මෙම කඩීම පසු කළ එක් දින පිටිකරුවා ලෙසයි අම්ලා වාර්තා පොතට එක් වුණේ. ඩීකොක් ලකුණු 47යි. අම්ලා සහ ඩීකොක් ලබා දුන් සාර්ථක ආරම්භය දිගටම රඳවා ගන්නට දකුණු අප්‍රිකානු අනෙකුත් පිටිකරුවන්ට හැකි වුණේ නැහැ. යම් තරමකට හෝ සාර්ථක වුණේ නායක ABD Villiers පමණයි. ඔහු පන්දු 34කදී වේගවත් ලකුණු 52ක් රැස් කළේ හතරේ පාර 6ක් සහ 6 පාරක් සමගින්. දකුණු අප්‍රිකානු ක්‍රීඩකින් පන්දු වාර 44යි පන්දු 3කදී සියල්ලන් දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 256ක්. පන්දු යැවීමේදී මිචෙල් ස්ටාක් කඩළු 4ක් සහ ජොස් හෙසල්වුඩ් කඩළු 3ක් බිඳ හෙළුවා. හිරු රාත්‍රී 7 වෙනි සමගින යනටයි මේ සූදානම. පැත්තක් නැතුව ඇත දැනගන්න ඔබේ ජංගම දුරකථන ශාලය anu ඉතිරිය දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කර ගන්න. අපි යලිත් ඔබ හමුවන්නේ අද රාත්‍රී 9:30ට. අයිබෝන්.